සුබ දවසක් ඔබට. ඔන්න අද මම ගෙනාවා දිනපාල සමූහ ව්‍යාපාරයෙන් ගෙන්වන මාලිනෝ වතුර මෝටර පිළිබඳව පාරිභෝගික ඔබව දැනුවත් කිරීම. දිනපාල සමූහ ව්‍යාපාරයෙන් ගෙන්වන මාලිනෝ වතුර මෝටර ගත්තාම විවිධ මාදිලිය වතුර මෝටර තියෙනවා. අපි ගත්තොත් ඩොමෙස්ටික් පම්, සබ්බසිබල් පම්, ටියුබ් වැල් පම්, ඉන්ජින් පම්. මේ පොම්ප ගත්තාම අපි බලන්නේ විශේෂයෙන්ම ඩොමෙස්ටික් පම්. එය කියන්නේ ගෘහස්ථ වතුර මෝටර. මම අද මුලින්ම පෙන්වන්න හදන්නේ අපි වතුර මෝටරය තෝරගන්නේ කොයි විදිහටද. අපි බලන්න ඕන විශේෂයෙන්ම අපි ලිඳ කොහෙද තියෙන්නේ. ලිඳේ ඉඳලා අපේ ගෙදරට කොච්චර දුරද. ගෙදර තැංකිය කොයි හරියද තියෙන්නේ. සාමාන්‍ය අඩි ප්‍රමාණය කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා මැනගෙන කරගෙන තමයි අපි වතුර පොම්පය මිලදී ගන්න ඕනේ. අපි හිතමු සාමාන්‍යයෙන් වතුර පොම්පේ ලිඳ ගාව ඉඳලා අපිට තල්ලු කරන්න තියෙනවා අඩි 150ක්, අඩි 80ක්, අඩි 60ක් කියමු. අපිට තල්ලු කර ගැනීමේ හැකියාව තියෙන්නේ අපිට 60යි 80යි 150 200ක් කියලා. එහෙමනම් ඒක හරියටම මැනගන්න ඕන තල්ලු කරන ප්‍රමාණය. ඒ වගේම තමයි අපි ඩොමෙස්ටික් වතුර මෝටරයක් මිලදී ගන්නකොට අපි හොස්පව භාගේ, හොස්පව තුන් කාල, හොස්පව එකහමාර මේ මෝටර වලින් සාමාන්‍යයෙන් අපි ලිඳ ඇතුලෙන් පොම්පෙට ඇදලා ගන්නේ අඩි 25ක දුරක් තමයි ඇදලා ගන්න. තල්ලු කරන ප්‍රමාණය අනුව අපිට ඒ හෝස් පව ගන්න අපිට තෝරගන්න පුළුවන්. මාලිනෝ වතුර පොම්පේ ගැන ගත්තොත් තඹකොළ වයිඩින් එකක් එන්නේ. ඒ වගේම තමයි හොඳ බෙයාරින් වලින් සවි කරලා තියෙන පොම්පයක් තමයි මාලිනෝ පොම්ප. සාමාන්‍යයෙන් අපිට එන ගැටලුවක් තමයි අපේ ලිඳේ ජැඹුර අනුව. අපි හිතමු අපේ ලිඳ ජැඹුරයි අඩි 25ට වැඩි. අඩි 70ක් ජැඹුර ලිඳකින් තමයි අපිට වතුර ගන්න ඕනේ. එතකොට අපි බලන්නේ ගෘහස්ථ වතුර මෝටරයක් තමයි අපි මේකට කොහොමද සවි කරගන්නේ කියලා. ඒකට අවශ්‍ය නම් අපේ ගාව තියෙනවා ටියුබ් වැල් පම්ප්, සබ්බසිබල් පම්ප් තියෙනවා. ඒ ගැන මම පස්සේ විස්තර කරනවා. අපේ එකෙන් එකට වතුර පොම්ප අඩි 45ක් ලිඳ ඇතුලෙන් අපිට උඩට ගන්න ඕන නම් අපිට ඒකට ඩීප් ෆැල් කිට් එකක් සම්බන්ධ කරලා අඩි 45ක් උඩට ගන්න පුළුවන්. අපි විශේෂයෙන් සැලකිය යුතු කරුණු තමයි පොම්ප කාමරයක් අපි හදාගන්න ඕන. පොම්ප කාමරයේ හදනකොට අඩි 2ක, අඩි 1හමාරක් උසක, අඩි 1හමාරක් පළල ඒ පොම්පේ සයිස් එක අනුව ටිකක් කාමරේ ලොකු වුණාට කමන්නේ. මනේ උඩින් කොන්ක්‍රීට් ලෑල්ල දාලා තිබුණොත් අලුත් වැඩි අවක් කර ගැනීම සඳහා ඉතාත් සුදුසුයි. ලිඳ ඇතුලෙන් උඩට ගන්න ඒ අඩි 25 ඇතුළත නූලක ප්‍රමාණයක්වත් හුලං අදින්න බෑ. පළවෙනි කරුණ, තල්ලු කරන පැත්ත ලීක් වුණා කියලා ගැටලුවක් නෑ. අපිට වතුර සාමාන්‍ය තල්ලු කරගන්න පුළුවන්. තවත් කරුණක් තමයි වතුර එනව ටැංකියට වතුර එන්නේ බොහොම පොඩ්ඩයි. විශේෂයෙන් බලන්න ඕන අපි බට එලලා තියෙන, අපි බට දාලා තියෙන බටවල වතුර ලීක් වෙනවද, එහෙම නැත්නම් ෆුට් වැල් එකෙන් උලන් අදිනවද. එහෙම අදිනවනම් සාමාන්‍යයෙන් වතුර එන්නේ අඟලේ බටෙන් තල්ලු කරනවනම් අඟලේ බටේ තුන් කාලක් භාගයක් තමයි වතුර තල්ලු කරන්නේ. වතුර මෝටර එක සාමාන්‍යයෙන් ෆ්ලැට් එකට තමයි තියන්න ඕනේ. නැත්නම් වතුර මෝටරේ එල්ලිලා තියෙනවා, ෆුට් වැල් එක පැත්තට බර වෙලා තියෙනවා, තල්ලු කරන පැත්තට